ආසියානු සංවර්ධන බැංකුව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම ආයතන තුන පසුගිය 19 වෙනිදා රැස් වී ඇති අතර ශ්‍රී ලංකාවේ දෛනික ජන ජීවිතයට ආර්ථික අර්බුදයෙන් එළවෙන බලපෑම අවම කිරීම සඳහා එහිදී සාකච්ඡා කර තිබෙනවා. එදී ශ්‍රී ලංකාව තුල දැනට පවත්වාගෙන යන ව්‍යාපෘතින් සඳහා නැවත සම්පත් යෙදවීම තුලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ඖෂධ, මූල්‍යාධාර, ගෑස් සහ පොහොර ලබා ගැනීම හැකියාව උදාවන බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාව විසින් චීනයට ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබා ගැනීමට සහ අවශ්‍ය උපදේශන පැවැත්වීමට අදාළ මූල්‍යායතන වලට චීනය සහය දක්වන බව චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට සහ තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට චීනය අඛණ්ඩව කටයුතු කරන බවද වැන්ග් වෙන්බින් මහතා පවසා තිබෙනවා. මේ අතර රට තුල පවතින වාතාවරණය ඉදිරියටත් පවතී නම් එළබෙන මාස කිහිපය මෙරටට විදේශ විනිමය උපේන ඇගලුම් කර්මාන්තයට අවදානම් සහගත කාල සීමාවක් වනු ඇති බව ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ පවසනවා. ඇත්තටම අප්‍රේල් මාසෙත් දැන් මාස 4ක අපේ අපනෙන 13ක වර්ධනයක් තියෙනවා. 2019ටත් වැඩි අපි වර්ධනයක් තියෙනවා. ඇගලුම් ශ්‍රේෂ්ඨයට ඇනුම් ලැබෙන්නේ, ඕඩර්ස් ලැබෙන්නේ මාස කිහිපයකට ප්‍රථමයෙන්. දැන් අද වෙද්දී ගොඩක් අය අහනවා, ගොඩක් ගැනුම් කරුවෝ ගොඩක් විස්තර හොයනවා. දැන්ටම සමහර ඕඩර්ස් අහිමි වෙලා තියෙනවා. දැන්ටම කියන්නේ සමහර ඕඩර්ස් සමහර බයස්ලම කියලා මේකේ පොඩ්ඩක් අපිට අවධානම් වැඩි. අපිට 10%ක් 20%ක් විතර වගේ අපි බංග්ලාදේශ, ඉන්දියා නැත්තම් මේ රටවලට අපි යවන්න. අම සමහරට ළමයි වැඩට එන බස් තියෙනවා. ඒ බස් බ්ලොක් වෙනවා. සමහරට එන්න හම්බෙන්නේ නැති අවස්ථාවලුත් තිබිලා තියෙනවා. ওই වගේ අකරතැබ්බ නිසා මං හිතන්නේ ඉස්සරහට තියෙන්නේ හරිම අවදානම් සහගත කාලයක්.